රටේ අන්තිමට ජනාධිපතිවරණය චන්ද ගණන් කරන්නේ පාර්ලිමෙන්න්තුවේ ඔළු ගෙඩි දෙසි ඇත්ත පහ බෙදෙන ප්‍රමාණය අනුව නෙවෙයි. මෙහෙමයි, රටේ අන්තිමට ජනාධිපතිවරණය චන්ද ගණන් කරන්නේ පාර්ලිමෙන්න්තුවේ ඔළු ගෙඩි දෙසි ඇත්ත පහ බෙදෙන ප්‍රමාණය අනුව නෙවෙයි. එහෙම චන්දයක් අපි තිබ්බා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තෝරගන්න වෙලාවේ. හැබැයි මේ පාර ජනාධිපතිවරණයේදී සිද්ධ වෙන්නේ 1,71,00,000 වන ඡන්දදායකින් අතර තමයි ඡන්ද දෙන්නේ. ඒ නිසා මෙතන පාර්ලිමේන්තුව ඉතිරි වෙන්නේ 2,05,25,40 කියන එක නෙමෙයි වැදගත්. 1,71,00,000 කොහොමද අපි දිනාගන්නේ කියන එක අපි ඒ සටන කරනවා. මෙහෙමයි, පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර මත දෙකක් හැදිලා ඒ ආසන්නම වෙලාවක ඡන්දයක් තිබුණහම ඔබ ඔය කියන ප්‍රශ්නේ මතු වෙන්නේ නැහැ. ඡන්දයක් තිබහම අපිට බලා ගන්න පුළුවන් රටේ ජනමතය කොතනද තියෙන්නේ කියලා. ඕනම පක්ෂයක් තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිමය රාමුවෙන් එළිය වැඩ කරද්දී විනය ක්‍රියාමාර්ගයකට යනවා. එහෙම යනකොට විනය කඩ කරපු අය කියනවා අපි ඒවට බය නැහැ කියලා. උකද සාමාන්‍ය තත්ත්වයක්.